අද වෙනකොට කනගාටුතාවයක තත්ත්වයක් මතුවලා තියෙනවා. ඒ තමයි සමහර රෝහල්වල අවශ්‍ය කරන මූලික පරීක්ෂණ කරගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. රසායනාගාර පහසුකම් වැඩි දියුණු නොකිරීමේ ප්‍රතිඵලයක් විදියට. ඒ නිසා අපි එදා කිව්වාගේ මදත් කියනවා මේ සඳහා වැඩපිළිවෙළක් ක්ෂණික වගේම දීර්ඝකාලීනව මේ වැඩපිළිවෙළ සකස් විය යුතුයි සෞඛ්‍යමත්. හෙද නිලධාරීන්ට කනිෂ්ඨකාර මණ්ඩලයේ අයට කිසිවෙකුට අඩුම ගානේ මුඛාවරණයක් නැතුව තමයි අද OPD එකේ වැඩ කරන්න වෙලා තියෙන්නේ. අපි කියනවා අඩුම ගානේ සහතික කළ යුතුයි ෆේස් මාස්ක් එකයි ග්ලව්ස් ටිකයි ඒ අයට ලබා දෙන්න අකණ්ඩ සැපයුම දෙන්න. ලංකාවට ආපු දහස් ගානක පිරිසක් ඉන්නවා ගෙවල් වලට වෙලා. විශේෂයෙන් ඉතාලියෙන් ආපු පිරිස් වෙන්නප්පුවේ මං කව 230 ගානක් ඉන්නවායි කියලා. නාත්තණ්ඩියේ හලාවත මීගමුවේ 1000ක් ඉන්නේ ওই ප්‍රදේශවල. පුත්තලම් දිස්ත්‍රික්කයේ සහ මීගමුවේ. ඒතර මේක අවදානම් ප්‍රදේශයක් විදිහට අපි හඳුනගන්නේ නැද්ද? අඩුම ගානේ මේ අවදානම වැඩියෙන් තියෙන පුත්තලම් දිස්ත්‍රික්කයේ ආනමඩුව ඇරුණාම අනිත් ප්‍රදේශ සියල්ල. ඊගාවට ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව මේ ප්‍රදේශයේ අර වුහාන් වල කලාව වගේ අඩුම ගානේ తాවකාලික පියවරක් විදිහට ලොක්ඩවුන් කරන්න ඕනේ නැද්ද? ඇයි මේ සම්බන්ධයෙන් මෙතරම් ප්‍රමාද වෙන්නේ? ඒ කාරණේ සම්බන්ධෙනුත් අද දවසේ අපි ජනාධිපතිතුමාට අපේ ලිපිය හරහා දැනුම් දෙන්න බලාපොරොත්තු වෙනවා. ගුවන්තොටුපළ වැහිම වගේම අවදානමට ලක් වෙලා තියෙන ප්‍රදේශ తాවකාලික පියවරක් විදිහට සතියක් හෝ සති දෙකක් යම්කිසි කාල සීමාවක් සඳහා වහන එක එහෙම නැත්නම් ලොක්ඩවුන් කරන එක ඉතා වැදගත් වෙනවා. මොකද අපිට අර අස්සය ගියාට පස්සේ ස්ථාලේ වහලා වැඩක් වෙන්නේ නැහැ. පළමුව කළ යුත්තේ මේ රට අවම වශයෙන් සතියක කාලයකට මේ රටේ සංචරණ සීමා කරන්න. මොකද අපිට ස්වභාවික ලැබිලා තියෙන ආරක්ෂාවක් අපි දූපතක් හැරෙට තියෙනවා. මොකද වෙනක් රටක් අල්ලපු රටෙන් උදව්වක් ගන්න බෝඩ එක ක්‍රොස් කරන්න තියෙනවා. අපිට උදව්වක් ගන්නත් වෙන රටක් එක්ක ගනුදෙනු කළ යුත්තේ නිශ්චිත ක්‍රමවේදාරා. එතකොට ඒ නිසා අපි මේ නිශ්චිත ස්වභාවික ලැබිලා තියෙන ආරක්ෂාව කටයුතු කරන්න නම් අපි මේ රටට එන රෝගීන් සහ රෝග වාහකීන් නවත්වා ගැනීම යුතුකමක් තියෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.